ලෑන්ඩ් මාස්ටර් එකකට ස්ටියරින් වීල් එකක් සවි කරලා පිටුපස ටේලරය එසවීමටත් පුළුවන්. මේ ට්‍රැක්ටරේ අපි විශේෂයෙන්ම සාමාන්‍ය අත්ට්‍රැක්ටර එකක්. ඒ සාමාන්‍ය අත්ට්‍රැක්ටර එක තමයි වෙනස් කරලා තියෙන්නේ. නවීකරණය කරන්න හේතුව වුණේ විශේෂම දෙයක් තමයි මේ ට්‍රැක්ටර එක පටන් ගන්න ස්ටාර්ට් කරන්න ගියාම කරකවන්න ඕනේ. ගොඩක් දෙනෙකුට අමාරුයි විශේෂයෙන් බැලුවේ ස්ත්‍රී පුරුෂයන් සහ ස්ත්‍රීන් හැමෝටම වැඩ කරන්න පුළුවන් ට්‍රැක්ටර එකක්. මේකේ එන්ජින් එක එනවා සාමාන්‍යයෙන් ස්ටාර්ට් කරන්න පුළුවන් self start model එකක් එනවා. ඒක ඊට පස්සේ අපි මේ එන්ජින්, gearbox සහ differential කියන අංශ සහ සමහර transfer box කියන කොටස් පමණක් අපි චීනෙන් ආනයනය කරලා ඊට පස්සේ අපි ඒක අපි නව නිර්මාණයක් විදිහට අපි එකතු කරගත්තා. අපි ඉස්සරහා මේකේ break එන්නේ පිටිපස්සට විතරයි break තියෙන්නේ. අපි ඉස්සරහට break අපි හදලා තිනවා. රෝද හතරටම සහ මේක 4 wheel තියෙනවා. මේ වාහනවල මේ attractor model එකට 4 wheel එන්නේ නැහැ. මේකට මේක 4 wheel තියෙනවා. ඕන තැනක වැඩ කරන්න පුළුවන්, ඕන මඩක වැඩ කරන්න පුළුවන්. මේකට මේ 4 wheel වලට සහ ඉස්සරහා break වලට patent එක අපිට තියෙනවා. patent අපි apply කරලා තියෙන්නේ. ඒ දෙකට patent තියෙනවා. අනිත් ඒවා අපි කරේ මෙහි මේ ටිපර් මේක ටිපර් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ටිපර් කර ගන්න පුළුවන්. 4 wheel තියෙනවා, self start තියෙනවා, ඊළඟ power steering. විශේෂයෙන්ම මේ හතරම තමයි විශේෂම වැඩි දියුණු කරපු අංග විදියට තියෙන්නේ. සීරු දෙනාම දන්නවා මේවා හදා මේ ඕන තැනක හදන්න පුළුවන් මේ. අපි හදලා තියෙන්නේ ඕනම තැනකින් හදා ගන්න විදියට අලුත් වැඩියාවක් කරගන්න ලේසි වෙන විදියට තමයි හදලා තියෙන්නේ. නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපි මේක වාණිජ්‍ය වශයෙන්ම නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපේ ට්‍රැක්ටර් හතරක් තියෙනවා අපි හදලා. ඒ ට්‍රැක්ටර් හතර ඉදිරියේදී වෙළඳපොළට ලංකාවේ වෙළඳපොළට අපි නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩිපුරම අපි සුදුසුයි කියලා ඉන්නේ ගොවි බිම් වලට, ඒ කියන්නේ මධ්‍යම පරිමාණයේ ගොවි පොළවල් වලට. ඒ කියන්නේ විශේෂ පොල් කඩන කට්ටියට පොල් ටික දාගන්න පුළුවන් මොකද ලොකු ට්‍රැක්ටරේට පොල් දාන්න අමාරුයි. මේක බිමට දාගන්න පුළුවන්. අනිත් එක මේකේ හෝස් පවර් 18 ලොකු එන්ජින් එකක් තියෙන්නේ. ඒකින්ද 4 wheel තියෙනවා. ඕන නෙර මැදින් යන්න පුළුවන්. මේක බොඩි එක ලොකුවට හදා ගන්න පුළුවන්. එතකොට ඊළඟ එක තමයි පොල් අරගෙන පොල් පැටවුවට පස්සේ ලේසියෙන් පොල් ටික ටිපර් කරන්න පුළුවන් ඉක්මනට ගිහිල්ලා. හරි ලේසියෙන් පොල් වත්තක් තියෙන පොල් අයිති එක්කෙනෙකුට හරි මේ වැඩේ කරගන්න පුළුවන්. මොකද මේ self start එක තියෙන්නේ. හරි ලේසි දෙන්නකින් විතර වැඩ කරගන්න පුළුවන්. ඊළඟ තමයි construction site එකකට අපි කියන්නේ මේ කියන්නේ වැඩබිම් වලට ගල් වැලි ටික අරගෙන යන්න ඒ වැඩවලට සහ අපි ඊළඟට බලාපොරොත්තු වෙනවා නගර සභාව වලට මම්මා මත්තලට කුණු එකතු කරන වැඩවලට පොඩි තැන් වල යන්න පුළුවන් මේවා ඇතුලේ කියලා. මොකද පවර් ස්ටීරියෙන් එක ළඟ කැපෙනවා. ඇතුලේ පාරවල් වල යන්න පුළුවන් පොඩි වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්. ගොවිපලකට වැඩ බිමකට වැඩ පහසු කර දුන්න අවස්ථාවක්.